ඔබ දන්නවා වෙන්දට නම් අපි කියනවා අපේ channel එක subscribe කරන්න bell button එක ඔබන්න අපිත් එක්ක එකතු වෙන්න ඔහොම දේවල්. නමුත් මේ වෙලාවේ අපි එහෙම දේවල් ඔබට කියන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ මුළු ලෝකයේම දැන් තියෙන ඉතාම අභාග්‍ය සම්පන්න තත්ත්වය. මේ තත්ත්වය යටතේදී අපි අපේ සීමාවන් අපිම පනව ගන්නවා. අද කියන්න යන දේත් ඒ වගේ දෙයකට සම්බන්ධයි. ඒ කියන්නේ තමන්ගේ සීමාව මේ වගේ වෙලාවකදී ලකුණු කරගන්න බැරි වුණු සිදුවීමක් ගැනයි අද අපි කියන්නේ. ඇත්තටම මේකට සම්බන්ධ ඒ කියන්නේ සමාජ දේශපාලනික කාරණේ අපි දිගින් දිගටම කියලා තියෙනවා. ඒක තමයි අපේ රටේ මෙතෙක් පැවති දේශපාලනයේ ස්වාමියා සහ වහලා කියන සම්බන්ධය අපි මේ වසංගතයේ ආශිර්වාදයක් කරගෙන මෙතනින් ඉවර කළා දාමු කියන එක. එහෙම කරලා අපි නිදහස් මිනිස්සු බවට පත් වෙමුයි කියන එක. ඒක තමයි අපේ මේ වැඩසටහන්වල දිගින් දිගටම අපි අවධාරණය කරන්නේ විවිධ විදිහට. ඒත් අද අපි කතා කරන්න හිටියේ කොරෝනා වෛරස් රෝගී අධ්‍යාපනික වැඩසටහනක් සම්බන්ධයෙන්. ඒත් අපි හිතුවා මේ පොලිටිකල් වෛරස් එක ගැන කතා කරන එකත් ඒ වගේම වැදගත් දෙයක් කියලා. අපි ඊයේ කතා කළේ මේ රටේ මිනිසුන්ට මේ අභාග්‍ය සම්පන්න අවස්ථාවේදී තමන්ට වුමනා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කොහොමද සහනදායී විදිහකට ළඟා කර දෙන්නේ කියලා. ඒක ගැන වැඩසටහනක් සම්පාදනය කරන විදිහ ගැන තමයි අපි ඊයේ කතා කළේ. ඔන්න අද දිනමින පත්තරේ මුල් පිටුවේ විස්තරය දාලා තියෙනවා. අපි කියපු දේ නෙමෙයි ඒගොල්ලන්ට ඕනේ දේ. මේ බලන්නකෝ මේ පින්තූරේ. බැසිල් රාජපක්ෂ තමයි මේ සේරම දේවල් කරන විශ්මකර්ම දිව්‍ය පුත්‍රයා. මේ පින්තූරෙත් දාලා දිනමින පත්තරේ මුල් පිටුවේ මේ පුවත පළ කරනකොට ඔබ නිකන් හිතා බලන්න අද අපි කතා කරන්න කාරණයටත් මේක අතිශයින්ම සම්බන්ධයි. මෙහෙම දෙයක් කරනකොට දේශපාලන පක්ෂවලට එහෙම නැත්නම් ආණ්ඩුවට ඕනම විදිහට මේක කරනවට වැඩිය මේක විමධ්‍යගත කළා ජනයා අතරට ගිහිල්ලා ජනයාගෙන් ජනයාට සේවයක් වෙන විදිහට මේ කටයුත්ත කරන්න සංවිධානය කරන්න අවශ්‍යයි කියලයි. ඒකින් තමයි අපි ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා උපුටා දක්වමින් කිව්වේ by the people for the people කියලා. නමුත් මේ දැන් කරන්නේ by the Rajapakshas for the Rajapakshas. බලන්නකෝ ඉතින් මේ වගේ අභාග්‍ය සම්පන්න මහ විශාල ඛේදවාචකයක් මැද වුණත් මේ පත්තරවලට පැනගෙන ඉන්න දේශපාලන බද්ගොට්ටු හෙන්චයියෝ කරන්නෙම තමන්ගේ ස්වාමියාට වහල් විදිහට කඩේ යන එකනේ. මේ දිනමින මුල් පිටුවේ තියෙන නිවුස් ටික පොඩ්ඩක් විග්‍රහ කරගෙන බලන්නකෝ. ඒවා කරන්න මේකේ වෙලාවක් නැහැ. නැත්තම් හරි පැහැදිලි මේකේ උත්සාහ කරලා තියෙනවා කියලා විවිධ විදිහට මේ ආණ්ඩුව සහ තමන්ගේ දේශපාලන ස්වාමියාව ඉහළට නංවන්න. ඒකට විවිධ විදිහට මේ මුල් පිටුවේ අනු මාතෘකා උපමාතෘකා වලින් ලොකු උත්සාහයක් අරගෙන තියෙනවා. මේ ඇටඹියෝ සට්ටඹියෝ මේ මහ විශාල විනාශය මැදත් ආයෙත් කරන්නේ තමන්ට ඕනේ පරණ දෙමයි. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියාගේ සහ තමන්ගේ පාක්ෂික ස්වාමිවරුන්ගේ අඹුඩ හෝදන එක. මේවා කියන්නේ අපි ලැජ්ජ වෙන්න ඕනි. නමුත් අපි බය වෙන්න නම් ඕනේ නැහැ. මේ විදියට ජීවිකාව කරලා උපයා ගන්න සල්ලි වලින් තමන්ගේ හිතේශිවන්තීන් සමීපතමීන් ආරක්ෂා කරන මේ මිනිසුන් ගැන ඒ සමීපතමීන් මොනවා හිතනවා ඇද්ද? මතකනේ අපි ඊයේ පින්තූරයක් පෙන්නවා. ඒක මේ ආණ්ඩුවට විරුද්ධ අය ආණ්ඩුවට ගහන මඩක් විදියට කරලා තිබුණු දෙයක්. ඒක ඉතාම පැහැදිලි. 2014 වර්ෂයේ ගෝල් ෆේස් එක ඉස්සරහා නවත්තලා තිබුණු මේ වාහන පේළිය පින්තූරේ පළ කරලා ඒ අය කියලා තිබුණේ මේක මේ වෙලාවේ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වුණු ජනතාවට සහන සලසන්න එන වාහනවල පින්තූරයක් හැටියටයි. නමුත් ඒකේ අර තියෙන සතොස ලෝගෝව පවා වෙනස් හින්දා කාටත් එකවරම තේරුණා මේක පරණ පින්තූරයක් කියලා. මේක පළ කිරීමෙන් ඒ පළ කරපු අය උත්සාහ කළේ මොකද්ද? ඒගොල්ලෝ උත්සාහ කළේ ආණ්ඩුව මේ වසනකාරී අවස්ථාවේ තමන්ගේ බලව්‍යාපෘතිය ප්‍රචාරය කරන්න රාජ්‍ය මුදල් සහ දේපල පාවිච්චි කරනවා කියලා. ඒ වැඩපිළිවෙල පාවිච්චි කරනවා කියලා ඔප්පු කරන්නයි. ඒගොල්ලෝ උත්සාහ කළේ ඒකයි. ඒ නිසා තමයි අර මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරය සහ ඒ කාලේ මහින්ද චින්තනය කියලා ගෙනාපු
වැඩපිළිවෙලේ සංකේතය සහිත ඒ ස්ටිකර් සලවපු වාහන පෙළ මිනිසුන්ට පෙන්වන්න උත්සාහ කළේ. නමුත් ඉතින් ඒක බොරුවක් බව ඔප්පු වුණානේ. ඒක ඉවරයි. ඒක සාර්ථකුනේ නැහැ. නමුත් ඊයේ රාත්‍රියේ ප්‍රවෘත්තිවල අපි දකිනවා නීතිඥ මහත්තයෙක් මේ පින්තූර ගෙනහල්ලා පෙන්නමින් විස්තරයක් කරනවා. ඔහු කියනවා මේ පින්තූර අරගෙන මේවා මේ අවස්ථාවේ ආණ්ඩුවෙන් ලෑස්ති කරපු වැඩපිළිවෙලට සම්බන්ධ පින්තූර බව ඔප්පු කරමින් යම්කිසි පිරිසක් ආණ්ඩුවේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා කියලා. ග්‍රාමාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව යොදා ගනිමින් සතු සායතනයේ ලොරි රථවලින් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ගෙන යන අසත්‍ය චෝදනා පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ නීතිඥයින් අද කොළඹ අපරාධ කොට්ටාසයට පැමිණිලි කළා. 2014 සතු සායතනවල ලබා දුන්නු ලොරි රථ සම්බන්ධයෙන් dailymirror.lk කියන වෙබ්සයිට් එකේ පළ වෙලා තියෙන ඡායාරූපය අරගෙන සමාජ මාධ්‍ය හරහා අද දිනේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රුව සටහන් කරලා තියෙන සතොස ලොරි උපයෝගී කරගෙන භාණ්ඩ බෙදා හැරීම සිද්ධ කරනවා කියලා සාවද්‍ය ප්‍රකාශයක් සමාජගත කරලා තියෙනවා. මේ අවස්ථාවේ පැහැදිලිවම දණ්ඩ නීති සංග්‍රහයේ 120 ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ නිසා ඔහු කිව්වා මේ අහවල් නීති ප්‍රකාර වගන්ති යටතේ අපි මේ ප්‍රචාරය කළ අයට විරුද්ධව කටයුතු කරනවා කියලා. ඔන්න දැන් තමයි අපිට මෙතන මතුවෙන උබතෝ කෝටික ප්‍රශ්නය මතුවෙන්නේ. අපි මෙහෙම බලමු ඒ ගැන. ආයෙත් බලන්න මේ පින්තූරේදී. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරය සහ මහින්ද චින්තන සලකුණේදු මේ හන ගැසීම් සහිත ලොරි රථ එවක සූදානම් කරලා තිබුණේ මොන වගේ අදහසකින්ද? මේ ලොරි රථ මහජන මුදලින් නඩත්තු වන රාජ්‍ය ආයතනයක සලකුණද සහිතව සකස් කරලා තිබුණේ මොන වගේ හේතුවකටද? මොන වගේ ඌමනාවකටද? එහෙම සූදානම් කිරීම නීති ප්‍රකාරද නැද්ද? සදාචාර සම්පන්නද නැද්ද? 2014 දී එවැනි කටයුත්තක් නීති ප්‍රකාර නම් සදාචාර සම්පන්න නම් එය 2020 දී එවැනිම හෝ ඊට වැඩිය අවශ්‍ය අවස්ථාවක නීති ප්‍රකාර නොවන්නේ හෝ සදාචාර සම්පන්න නොවන්නේ කොහොමද? ඔන්න ඕක තමයි අපේ ගැටලුව. එතකොට මේ නීතිඥ මහතාම කියනවා නම් 2014 මේ පින්තූර 2020 බව කීම කඩාකප්පල්කාරී ද්වේෂ සහගත ක්‍රියාවක් බව ඔහු එයින් අදහස් කරන්නේ මොකද්ද? ඔහු ඒ කියාපෑමෙන් අදහස් කරනවා මෙවැනි ක්‍රියාවක් ජනතා මුදල් අපයෝජනය කිරීමක් හැටියට. ඒ වගේම ඔහු ඒ කියාපෑමෙන් ඔප්පු කරනවා මෙය ජනතා මුදල් අපයෝජනය කිරීමක් බව ඔවුන්ම පිළිගන්නා බව සහ මේ වගේ හෝ කිනම් හෝ මහජන සේවයකට මෙවැනි පින්තූර යෙදූ රථවාහන සුදුසු නැති බව. එවැනි දෙයක් එක්කෝ නීතියට පටහැනි, එහෙම නැත්නම් සදාචාර විරෝධී. ඒක නිසානේ මේ අවස්ථාවේ ඔවුන් එකට විරුද්ධ වෙන්නේ. හැබැයි මේ විරුද්ධ වීමෙන් ඔවුන් ඔප්පු කරනවා 2014 දීද ඔවුන් කරලා තියෙන්නේ වැරදි වැඩක් බව. ඉතාම පැහැදිලි ඒක. මොකද හදිසියේවත් මේ පින්තූර ෆොටෝෂොප් මාර්ගයෙන් පරිගණකයෙන් හදපු පින්තූර වුණා නම් අන්න ඒක බරපතල වරදක්. නමුත් මේ පින්තූර එහෙම ඒවා නෙමෙයි. ඒවා ඇත්තටම 2014 මේ විදිහටම ගාලු මෝදර ගාල් කරලා තිබුණු රථවාහනවල අලවා තිබුණු පින්තූර. අනිත් කාරණේ තමයි අර මං කිව්වේ මුලින් දිනමින පත්‍රයේ පින්තූරෙත් මතක තියාගන්න කියලා. ඒ විදිහට පුවතක් පළ කරලා අත්‍යවශ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් දේශපාලකයෙක්ගේ පින්තූරයක් ඒ මැද විශාලව අලවා තිබීම එහෙනම් මේ වගේම වරදක්. එහෙමනම් ඊටාම පැහැදිලි. අර 2014 පින්තූර 2020 යයි කිව්වෝ ඒ කඩාකප්පල්කාරීන් කියන පුද්ගලයන්ට පවා යම්කිසි විදියක අයිතියක් තියෙනවා මේවා 2020 බව කියන්නට. මොකද වරදක් නෑ, ඔවුන් තවමත් කරමින් ඉන්නේ ඒ දෙයමයි. එහෙමනම් එතන තියෙන සාවද්‍යතාව හැටියට මේ නීතිඥ මහතා පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ කුමක්ද? ඔන්න ඕකයි අපිට තියෙන ප්‍රශ්නය. ඔහුම ඔහුගේ චෝදනාවෙන්ම ඔහු ඔප්පු කරනවා නම් ඒ 2014 පින්තූර
ජනතා සේවයේ ක්‍රියාවක් බව ඒවා 2020 දී පාවිච්චි කළ ඔය මඩ ගැසුවා යයි කියන පුද්ගලයෝ කළ ක්‍රියාවේ ඇති සාවද්‍යතාව කුමක්ද ඔන්න ඔකයි මහත්තු අපි අහන්නේ අපි තමුන්නාන්සල ඉගෙනගත්ත නීති විද්‍යාලෙන් නම් ඉගෙනගෙන නැහැ ඒ වුණාට අර ඇරිස්ටෝටල් කියලා මිනිස්සෙක් ඉඳලා තියෙනවා ගොඩක් ඉස්සර ග්‍රීසි අන්න එයා ලියාපු තර්ක ශාස්ත්‍රයේ සම්බන්ධ කාරණා අපි ටිකක් කියවලා තියෙනවා එතකොට අපිට තේරෙනවා යම් කිසි කාරණයක් ගත්තාම ඒකේ තියෙන පරස්පරතා බොහොම ලස්සනට මොකද මේ සිදුවීමේදී මේකේ අවුරුද්ද මාරු වීම පමණක් ඒ කියන්නේ 2014 2020 වීම පමණක්ම මහ ලොකු වරදක් වෙන්නේ කොහොමද මොකද ඒ වරදට බලපාන සාවද්‍යතාව තියෙන්නේ කොහේද අනේකත් අපි මෙතන මතු කරන තව කාරණයක් ඔබ 2020 දී මීට විරුද්ධ වීම නීතිඥ මහත්වෝ ඔප්පු කරනවා 2014 ඔබේ ක්‍රියාව වැරදි සහගත එකක් බව ඒක එක්කෝ නීති ප්‍රකාර නැහැ එහෙම නැත්නම් සදාචාර සම්පන්න නැහැ ඒක ඔප්පු වෙන්නේ ඔබ මේ 2020 දී නගන චෝදනාව නිසාමයි එහෙම නැත්නම් ඉතින් මේ පින්තූරේ ඒගොල්ලෝ දාලා මහින්ද රාජපක්ෂ මහතා හෝ මේ ආණ්ඩුව හෝ මෙහෙම ජනතා සේවයක් කරනවායි කියලා කිව්වහම සතුටු වෙන්න එපා ඒක කිසි වරදක් නැත්තම් ඇයි මේ කලබල වෙන්නේ කලබල වෙන්නේ එතන අවුලක් තියෙන හින්දා අපි කියන්නේ ඒ අවුල මොකද්ද කියලා ඔප්පු කළෙත් ඔබමයි කියලා ඔන්න දැන් මේ නීතිඥ මහත්තයර තේරෙනවා ඇති ඔබගේ තියෙන දැඩි පාක්ෂිකභාවය නිසා ඔබට නොපෙනෙන බොහෝ දේවල් විවෘත මනසකින් මේ සියරම දිහා බලන් ඉන්න අපිට පේනවා සහ තේරෙනවා කියලා. ඔන්න ඉතින් එහෙනම් රවුමක් කරකිලා තමුන්නාන්සලම තමුන්නාන්සලගේ වැරදි ඔප්පු කරලා පෙන්ලා දීලා තියෙනවා. දැන් ඉතින් අපිට බලාගෙන තියෙන්නේ ඊළඟට මේ ගැන කවුද මොනවද කියන්නේ කියලා. එච්චරයි.